රටක ජීවනාලිය එරට පුරවැසියයි. පුරවැසියාගේ අනන්‍යතාවය විශ්වසනීය ලෙස තහවුරු කරන ලේඛනය වන්නේ ජාතික හැඳුනුම්පතයි. මෙම අනන්‍යතා ලේඛනය නියමිත වයස එළඹි සෑම පුරවැසියෙකු විසින්ම ලබාගත යුතු අතර ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ජාතික වගකීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දරනු ලබයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ වන්නේ 1971 ඔක්තෝබර් මස පළමු වනදායි. ඒ 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1971 අප්‍රේල් 5 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමත් සමගයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ ඉන්දීය වතුකම්කරුවන්ගේ පුරවැසි භාවය පිළිබඳ ගැටලුව නිරාකරණය සඳහා ගත් විවිධ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව බිහිවිය. මෙම දෙපාර්තමේන්තුව බිහිවීමේ මූලිකම අභිලාෂය වූයේ ශ්‍රී ලාංකීය නොවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ලියවිල්ලක් නිකුත් කිරීමයි. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ ශ්‍රීමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ නිකුත් කළ මුල්ම ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට භාග්‍යවන්ත වූ අය. ඒ 1972 සැප්තැම්බර් මස 14 වෙනිදායි. ලොව පැවති තාක්ෂණික ක්‍රමවේදයන්ට සාපේක්ෂව ඉහළම ගුණාත්මක භාවයෙන් හා ආරක්ෂක ක්‍රමෝපායන් සහිත හැඳුනුම්පත නිකුත් කිරීමට එකල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණේ. මුල් යුගයේදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු වූයේ මැනුවල් පේපර් බේස් සිස්ටම් හෙවත් මිනි ශ්‍රමයෙන් කඩදාසි මත පදනම් වූ ක්‍රමවේදයක් අනුවයි. හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඡායාරූපය අතින් ඇලවීම, තොරතුරු අත්අකුරින් ලිවීම ආදී ක්‍රමවේද එදා සිට මෑතක් වනතුරුම දක්නට ලැබුණි. එදා සිට අද දක්වා ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ක්‍රමවේදයේ විවිධ වෙනස්කම් රැසක් සිදු වූ නමුත් එහිදී දෙපාර්තමේන්තුවටත් මහජනතාවටත් විවිධ ගැටලු මතුූ අවස්ථා කොතෙකුත් තිබුණි. ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම, එකම අංකය කිහිප දෙනෙකුටම නිකුත්වීම, හැඳුනුම්පතේ තොරතුරු මැකීයාම සහ ව්‍යාජ හැඳුනුම්පත් භාවිතය වැඩිවීම ඒ අතර මතු වූ ප්‍රධානම ගැටලුය. රාජ්‍ය හා පෞද්ගලික අංශවල නව තාක්ෂණයන් භාවිතය ලෝකයත් සමග ඉදිරියට යද්දී එයට සාපේක්ෂව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යාවත් කාලීන නොවීම ඉහතකේ ගැටලුවලට බලපෑ ප්‍රධානතම හේතුවයි. කලක පටන්ම මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් යෝජනා වූ නමුත් යම් යම් හේතුන් නිසා ඒවා ක්‍රියාත්මක නොවීය. මෙම යෝජනා අතර කාගෙත් සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධානම යෝජනාව වූයේ විද්‍යුත් ජාතික හැඳුනුම් පතක අවශ්‍යතාවය. විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට යන අතරතුර අන්තර්කාලීන විසඳුමක් ලෙස පරිගණක ගත කළ මුද්‍රිත අකුරු සහිත ද්විභාෂා හැඳුනුම්පතක් නිකුත් කිරීම 2014 පෙබරවාරි 28 වැනිදා ආරම්භ විය. මුල්ම හැඳුනුම්පත නිකුත් කිරීම ආරම්භ කිරීමෙන් පසු මෙම ක්‍රමවේදයේ සිදු වූ විශාලතම පෙරළිය මෙම අන්තර්කාලීන පරිගණක ගත මුද්‍රිත ද්විභාෂා හැඳුනුම්පත හඳුන්වා දීමයි. ඊයේ දිනය දක්වාම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක.
වසර 45ක් තිස්සේ මෙම යන්ත්‍ර ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ පුද්ගල අනන්‍යතාවය වෙනුවෙන් කැප වුණා. දැන් මෙම යන්ත්‍රවලට විශ්‍රාම සුවය විඳින්නට කාලය එළඹ තිබේ. දැන් අවුරුදු 45කට පස්සේ තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 27 වෙනිදා නැවතත් අලුත් හැඳුනුම්පතක් ලබා දීමට සියලුම ජනතාවට පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කටයුතු කරනවා. එදා පටන් මේ දක්වා ශ්‍රී ලාංකික ජනතාව විසින් භාවිතා කරන්නේ එදා 1972 තිබූ තාක්ෂණයෙන් නිර්මාණය කරලද හැඳුනුම්පතක්. නමුත් වර්තමාන ලෝකයේ අවශ්‍යතා අනුව මේ හැඳුනුම්පත නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය දැනට දශක දෙකකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාවේ ජනතාවට දැනී තිබුණත් ඒ අවශ්‍යතාවය සත්‍ය වශයෙන්ම අප ජනතාවට ඉටු කර දීමට බලාපොරොත්තු වන මේ මොහොතේ ඇත්තෙන්ම මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට ලැබීම මා සලකන්නේ විශාල ජයග්‍රහණයක් හැටියටයි. මේ නව හැඳුනුම්පත තුලින් ජනතාවට තමුන්ගේ කටයුතු වඩා පහසුවෙන් ඉටු කර ගැනීමට හැකි වෙනවා. මේ හැඳුනුම්පත නිකුත් කිරීම තුලින් මෙතෙක් හඳුනා ගැනීම පිළිබඳ තිබූ යම් යම් අපහසුතා මගහැරිලා වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබා දීමට හැකි වෙන බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා වසර 45කට ආසන්න කාලයක් වැඩි කාලයක් ඇතටම අපි ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශේෂයෙන්ම 1972 වර්ෂයේ වන විට ඒ කාලේ පැවති ආර්ථික සමාජය සහ තාක්ෂණික ඒ වගේම ආරක්ෂිත විධිවිධාන අනුව තමයි එදා නිකුත් කරපු හැඳුනුම්පත නිකුත් කළේ. ඒ අනුව බැලුවොත් අපිට එදා තිබුණු වාතාවරණය අනුව ඉතාමත් හොඳ තත්ත්වයේ ආරක්ෂිත හැඳුනුම්පතක් නිකුත් කරා කියන එක තමයි අපිට සලකන්න පුළුවන්. නමුත් අද වෙන විට දීර්ඝ කාලයක් මේ හැඳුනුම්පත භාවිතා කිරීම තුළ හැඳුනුම්පතේ සඳහන් ආරක්ෂිත විධිවිධාන අද වර්තමානයේට නැත්නම් අද තාක්ෂණයට ගැලපෙන විදිහට මේක සකස් වෙලා නැහැ. අපි එදා භාවිතා කරපු ඒ මුද්‍රණ යන්ත්‍ර සහ මේකට භාවිතා කරපු ද්‍රව්‍ය අදට වකවානුවට ගැලපෙන්නේකුත් නැහැ. ඒක නිසා විශේෂයෙන්ම රජය අපි දෙපාර්තමේන්තුව හැටියට කල්පනා කරලා මේ හැඳුනුම්පතේ සම්පූර්ණ වෙනස්කමකට භාජනය කිරීමට අපි අදහස් කරලා තියෙනවා. මහජනතාවට වඩාත් පහසු අන්දමින් මේ හැඳුනුම්පත භාවිතා කිරීමට හැකි වෙන ආකාරයටත් අද නවීන තාක්ෂණ ගැලපෙන ආකාරයටත් වඩා තාක්ෂණික සහ ආරක්ෂිත විධිවිධාන උපයෝගී කරගෙන අපි මේ හැඳුනුම්පත නව සුහුරු කාඩ්පතක් හැටියට සකස් කරලා වඩාත් විශ්වාසනීයත්වයකින් යුතුව ජනතාවගේ නැත්නම් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට සඳහා හැකි වෙන ආකාරයට අපි මේ හැඳුනුම්පත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැඳුනුම්පත දරන්නාට මේ සම්බන්ධව විශේෂ වාසිය සැලකෙනා වගේම මේ හැඳුනුම්පතේ සේවය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ආයතන සඳහාත් මේකේ අපි විශේෂ පහසුවකට ලක් වෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. නම ගම උපන්දිනය උපන් ස්ථානය ලිපිනය වගේ දේවල් සඳහන් කරනවට අමතරව මේ හැඳුනුම්පතේ අපි ඇතුළත් කරලා තියෙනවා මේ කියන තොරතුරු යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි ප්‍රදේශයකුත්. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා බාකෝඩ් එකක් කියලා. ඒක නිසා ඒ බාකෝඩ් එක කියවන්න පුළුවන් ඕනම තැනකදී ඕනම යන්ත්‍රයක් භාවිත කරලා තමන්ට අර මං කිව්ව ජීව දත්ත වලට අදාළ තොරතුරු තමන්ගේ යන්ත්‍රානුසාරයෙන් කියවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ කාඩ්පත බොහොම හුරුබුටි කාඩ්පතක්, ජාත්‍යන්තර ප්‍රමිතිය මට්ටමේ කාඩ්පතක් භාවිත කරන අයට බොහොම පහසුවෙන් මේක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ජාතික සංහිඳියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙවන් සමයක සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම සිංහල දෙමළ මුස්ලිම් වර්ගවාදය වෙනුවට සැබෑ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය සලකුණු කරන්නට කාලය එළඹ ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ පුද්ගල අනන්‍යතාවය වෙනුවෙන් කැප වූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ලොවට ගැලපෙන නව ජාතික හැඳුනුම්පත සුහුරු කාඩ්පතක් ලෙසින් ඔබගේ පුද්ගල අනන්‍යතාවය වෙනුවෙන් ඔබ අතට පත්කිරීමට සියල්ල සූදානම්.